जातंत्र मटमक तीन मंग पेटल नाट्य हूँ जाति अंतर मटमक दें तीन थिंग हों निष्पादन ये हों फानी उड़ा देने के तम प्रधान आरम दीट तपर के पेर संधान करा जात्यांतर चित्रपट उड़ल संधा केटी चित्रपट तमंग विशे निष्पादने करा के लंकावटी तवा के चित्रपट निर्माण के लिए मुद्दे ओ अत्र चित्रपट देखा एक तमाइ सागर गीत अखेल एक कथावती एक हूद लसन पानी विडिया एक मे मुहूद वेल्ले विदेश के अंत बड़ी को मिनो या सुधे पसुंबिया पर्स राहुल एक साली गुड तीन ये साली अरंग तमंग लसन जीवत्न या मुदल पसुंबिया गिहिल बार दिन इट वॉस या त्याग दिन ये त्याग हिंग लमेंट चॉक्लेट मन दिल गा सतोष अवंक हमे त्याग लबन सतुट अवंक वंचा कल पसुंबी कत्ट हूं अन्नी पानी अद्दे देवनी कथमाइ स्पिरिचुअल जर्नी के लिए इंग्लिश स्पिरिचुअल जर्नी के लिए अध्यक्ष ने गाने विधान पति महात्म्य अत रूगत हिटी में सिरीपादे के एक तीन में एक तरह अमति किन्ना बहुम दर दू में बहुम नरक गति गुण तीन या कि मुख खरी सौख्य तत्ते या मुख एक पेना मिनी कुछ नरक मिनी तम खरदे नरक गति आई नियम मनुष्य गति स्मत समाज කතා තෝරගන්න කලින් ඇත්තම ඔබත් එක්ක එදා ඉඳන් මිතුදම පැවති අයත් එක්ක තමයි බොහෝ විට කටයුතු කරන්න සමන් සිගේර සම්මානීය කැමරා අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම රොඩ් විදාන පතිරණ ඒ වගේම ශ්‍රියානි අමරසිං මේ එදා ඉඳන්ම බැඳුණු අයත් එක්ක තමයි ඔබතුමා කටයුතු කරන්නේ මම හිතන්නේ ඒකට හේතුව මම අපි මම මගේ පොඩි කාලේ ඉඳන් ගත්තම මම කවුරු හරි එක්ක සම්බන්ධ වුණාම ඉතාල කෙටි කාලෙදී අපි හුඟා සමීප වෙනවා හුඟක් දෙනෙක් එක්ක එහෙම ඉතින් මට ගැලපෙන්නේ නැති කෙනා මම හිමිසරේ අයින් වෙනවා එහෙම නැත්නම් මට මේ තරහකාරයෝ කියලා නැහැ තරහකාරයෝ නරක මිනිස්සු මගේ ජීවිතේ මට හම්බෙලා නැහැ ඒත් මම කැමති කෙනෙක් වුණාම මම හදවතින්ම හුඟා කිට් වෙනවා කිට්ටුල ඒගොල්ලෝ සදාකාලිකවම මගේ හදවතේ ජීවත් වෙනවා මම මැරෙන ගම ඉතින් ඒක එක්ක තමයි අනිත් එක ඒගොල්ලොත් එක්ක මම ওই හදපු ඒවා හුඟක් ජනප්‍රිය වුණා යහපත් පණිවිඩ දුන්නා ඉතින් එයාත් එක තමයි මම ඉන්නේ ඉතිරි කාලෙත් මට ඒ වගේයි තව තව හමු වෙන්න පුළුවන් මගේ ජීවිතේ හමු වුණාම ඒගොල්ලොත් එක්කත් එක හුඟක් එක්ක හුවිලා හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් කලාකරුවා හරි සංවේදී හරි ආදරණීය තමන්ගේ යුතුයකම් ඉටු කරන්නට තමන් එක්ක බැඳුණු අයත් එක්ක අවංකව බැඳුණු අයත් එක්ක අත්වල බැඳගෙන කටයුතු කරමින් මේ රටේ කලාවට යම් මෙහෙයක් ඉටු කරන්න කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් ඔන්න විමල් අලහකුන් ඔබට ආරාධනා කරනවා ඇත්තටම කිව්වොත් එතර පදිංචි වෙලා එහෙදි මුදල් හම්බ කරලා ලංකාවට ඇවිල්ලා ඔහුට අවශ්‍ය වන්නේ ලංකාවේ නම ලෝකයට ගෙනියන්න මේ ලංකාවේ කලා කුසලතාවයන් ඇති ඇයට අතක් දෙලා හිතක් දෙලා ඒ යගේ නිර්මාණශීලී හැකියාවන් ඉහළතනට ඔසවා තබන්න තමයි මේ කලාකරුවා තමන්ගේ උපරිම ශක්තිය යොදවන්නේ. ඔහුටත් තිබ්බා අර මුදල් පසුබිම් තර කරගෙන පැත්තකට වෙලා ඉන්න. නමුත් මේ කලාවට තිබෙන ආදරය නිසා තමයි මෙතරම් දුර ගමනක් ආවේ. ඇත්තම කිව්වොත් දැන් පුංචි දින කීපයකට සති දෙකක වගේ විරාමයකට පැමිණ මොහොතේ මේ ගොඩනැගුණු සම්බන්ධතාවයල් කොහොමද මේ නිර්මාණය කොයිතරම් දුරට සාර්ථක ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ ඔබේ දැන් ওই බලාපොරොත්තු වෙන චිත්‍රපට දෙකම කාලයත් එක්ක. මම හිතන්නේ ඇත්තට මම හිතුවට වැඩිය බොහොම හොඳට වුණා. එකක් මම යانے තැන්වල මට හම්බෙන හැම දිනම හරි සහයෝගයෙන් වැඩ කරනවා. සමහර අය මං දවසක් විතර වැඩ කරලා යනකොට මේ අඬනවා හැම. අනේ ඔය ආපහු යනවා නේද කියලා. මම දන්නේ මොකක් හරි මම නොදන්නා එක්තරා බලවේගයකින් මං ගා සමීප වෙනවා මාත් එක්ක වැඩ කරන අයට. මට මතකයි අර මේ අපේ ක්‍රූ එකේ ලොන ඩ්‍රයිවර් කිව්වා මහත්තයා මම හරියට මේ වගේ ප්‍රොඩක්ෂන්ස් වල නේ උනන මහත්තයා වගේ කෙනෙක් මට හම්බෙලා නැහැ. අන්නේ වගේ කියලා මොකක් හරි මගේ පෙරපිනක් හින්ද වෙන්නේ නැති. ඉතින් මං හිතුවට වැඩිය හුඟක් සාර්ථක වුණා ඉක්මනට කරන්න පුළුවන් වුණා. හැමදෙනාම ලොකු උදව් උපකාර ලැබුණා විශේෂයෙන්ම වැස්සක් පවා තිබුණේ නැහැ. ඒ දවස් ටිකට මේ දිගට වෛද්‍යයේදී. ඔව්. ඒතර ජීවත් වුණත් බොහොම කාර්යබහුල ජීවිත. නමුත් දින කිහිපයක නිවාඩුට ලංකාවට ඇවිල්ලා මේ ලංකාවේ නම ලෝකයේ ජාත්‍යන්තරයට ගෙන යන කෙටි චිත්‍රපට දෙකක් නිර්මාණය කරන්නට විමල් අලහකෝන් කියන කලාකරුවා සම්මානීය කලාකරුවා ලංකාවට ඇවිල්ලා තිබුණා. ඒ ඔහුගේ දක්ෂකම් අගෙමින් තමයි අද දවසේ අපි සල්මල්ලේ කතා බහ කරන්නේ. විරාමයකින් පසුව තවත් ඒ කතා කරමු. स
සිත් ඉවුරුසෙමින් සිඹින නෙත් දැල හීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය විමල් අපේ කමට අපි හරි ආදරේ අපේ සංස්කෘතිය අපේ ගෙදරට ආවම තේකෝප්පයක් දෙන එක අපේ යුතුකම. ඉතින් තේකෝප්පයක් පමණක් නෙවෙයි තෑගි පාර්සලයක්ම ලබා දෙන්න ෆෝචූන් වෙතින් අද දවසේ ඔබට ලබා දෙන්න අපට තෑගි පාර්සලයක් ලබා දී තිබෙනවා. අනර්ග පිස්න තෙල් අඩංගු තෑගි පාර්සලයක් ෆෝචූන් වෙතින් ඔන්න සල්මල්ලේට පැමිණේට විමල් ඔබට ලබා දෙනවා තෑග්ගක් අපේ. ඔබතුමියටත් ෆෝචූන් සමගමටත් මගේ මේ निष्पादन कथा विमल इतर नटक पदला जीवित सार्थकत्न गतकर्णब पौल की बहुम समय मुखद पौले बंदी एक् गतकर्ण सार्थक पौल जीवित कथकर्ण ए अगेन लभन कांति लभन सहयोग्यू मुहत अनेट आदर्श विशेष इतर पद आईन के मेतर टवील कटेतर अट्ठा बिरीद के सहयोग बहुम अवश्य हस्बंडे वो कटोरी मत किसी अड़े का लभनवा कांती प्रश्न हमें महंसी वैडिये महंसी हमें मम्मी इंटे टेलीफोन करके सहयोग लभना मम्मी करना एक अरे मम्मी की पलवीन चितपटे सागर गीत एक कथा 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 कांति यागे मनस बिहे कथा कनुतम मम चितपटे गुडनगलती अतरम को बंदीम के दे जीवित रिथाम ये बंदीम निशा तमए विमल अलहकोन की कलाकार सतपुम दहास कन्नक ऐत पदलासीटिया तम पुतुन देदनाथ लेली देदनाथ बेरीदा तेक् इंगलांति पदलाहिटिया वसरकट वतावक लंकावटवेल्ला तमंग इपदुन रटवेन मे कलाव विनुन उपरीम मेहया इटुकंट अवस्थावा कुदाकर पुंच विराम लंकावटावत अभी ओहो अमतकरेण ये विमल बेहि सुतिवंत अद्दवसे मे कथाभाटिकला लबादुन सहयोगी ओबवेणि अय मे කලාව පෝෂණය කරන්න ලබා දෙන්නා වූ සහයෝගී පිළිබඳ ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි දක්වන්නේ ඔබට ගෞරවයක්. ඉතින් තව තවත් තමන්ගේ හැකියාවන් ඇසුරෙන් මේ කලාව පෝෂණය කරන්න ඔබතුමාට ධීරිය ශක්තිය ලැබේවා කියලා සල්මල්ලායන් ප්‍රාර්ථනා කරා. බෙහෙවින් ස්තුති විමල් අද්දවසේ සල්මල්ලාය හැරෙන්න. බොහොම ස්තුති ඉන්ද්‍රනිල් මාව ගත්තට මේ මට මේ අවස්ථාව ලබා දුන්නට බොහොම මේ I'm very grateful. ඔව් එහෙමනම් අපි තවත් දවසක හමුවෙමු සල්මල්ලායන් සුබ දවසක්. සිත ඉවුරුසෙමින් සිඹින නෙත් දැල හීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය බටහිර රහස සමගින් කෞෂි සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය ගැන මොකද හිතන්නේ මොකද හිතන්නේ වයින්නේ මම ඉන්නේ ඉඳන් මම ඇහුවේ මේ මේ වන්දනල ඉඳන් දෙයක් ඉතුරු වෙන්න හොඳයි දැන් මේ ටෙලි නාට්‍ය වල ඉන්න බොහෝ දෙනා අද රංගන ශිල්පීන් බවට සමහර වෙලාවට පත් වෙලා ඉනවා ඒක වෘත්තියම කරගත්ත අය නෙමෙයි සමහර වෙලාවට වෙන වෙන ශේෂ්ත්‍රයන්හි වෙන වෙන වෘත්තීන් වල නියලුණු බොහෝ දෙනා මේ අපි කියන්නේ අපේ විනෝදාංශ अनिवार्य
මුලින්ම බලනවද කවුද කියලා පොඩ්ඩක් බලන්න ඔව් අඳිනනවා අරුවින් අඳිනනවා නේ අරුවින් හොඳයි අපි බොහොම ගෞරවයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා විමල් අලහකෝන් මහතාව ආයිබෝන් ආයිබෝන් අපි ආදරේට විමල් අයියේ කියනවා නමුත් ඉතින් වැඩසටහන ඉන්න විමල් අලහකෝන් මහතා හොඳයි දැන් ඉන්නේ පිට රටක දැන් ලංකාවට මේ දවස්වල ආවේ වැඩ කටයුත්තකට අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු ඔව් ලංකාවට මම මේ පොඩි නිමාඩු කාලයකට වගේ ආවේ ඇත්තටම කරුණ දෙකක් හින්දා එකක් තමයි මම කැටි චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරන අය ගේම රංගනයෙන් දායක වෙනවා අනිත් එක තමයි ඉතින් මගේ පවුලේ නෑදෑයෝ හිත මිත්‍ර පොඩ්ඩක් බලලා කැටි මේ විය කාලයකට जात्यंतर चित्रपट उलेलवाट पलवीन एक मे सागर गीते अल के चित्रपट एक मे मगे नोन कांति अलहकोन याद मे कथा एक यहाँ पनी विद्यार्थी मठ हर मोलती मे लंका दक्षगा लंका लसन अपेतन शिष्टाचार्य अभी गति पैत චිත්තපට තුරේ යාත්‍යන්තර මට්ටම ගැන ලෝකෙට බෙදා හරින්නවා වගේ. ඒකෙන් මට ලොකු තෘප්තියක් ලැබෙනවා. ඉතින් මේකේ කතාව තමයි මුහුදු වෙල්ලේ ඇත්තටම මේ මුහුදු වෙල්ලේ විදේශිකයින්ට බඩු විකුණන කෙනෙක් ඉන්නවා. එයාට විදේශිකයින්ගේ මුදල් පසුම්බියක් හම්බ වෙනවා. ඒක මෙයා හොරකම් කරන්න නැතුව ආපහු ගිහිල්ලා බාර දෙනවා. ඊට පස්සේ එයාට පොඩි ටැග්ග්ක් දෙනවා. ඒ ටැග්ගෙන් මෙයා ගිහිල්ලා නෝනට චාරියක් එහෙම අරන් යනවා. ඉතින් ඒකෙන් දෙන පණි විදිය තමයි අවංක වෙලා හම්බ වෙන චූටි ටැග්ග් අවංක නැතුව හම්බ වෙන ලොකු ගානකට වැඩි කියන එක. ඒ ලංකාවේ හොඳ මම ගතගෙන තියනා ඉන්නවා කියන එක හොඳයි ඒ වගේම තමයි දැන් අපේ ටෙලිනාට්‍ය වලටත් දායකත්වය ලබා දෙන්නට මේ වෘත්ති අතරතුර විශේෂයෙන්ම විදේශ රටවලදී අපි රූපගත කළ ටෙලිනාට්‍ය සහ මේ දැන් ඉදිරි පෝයේදී විකාශය වීමට නියමිත සිත නිවන කතාහි ප්‍රධාන භූමිකාවත් ඔබ නිරූපණය කළා අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා බහ කරමු ඔව් ඇත්තටම මම ඒක මම ලංකාවට එනකොට දන්නේ නැහැ එහෙම එකක් කරන්න ඕනේ කියලා පස්සේ මේ දයාරත්න රටගෙදෙන මහත්මයා බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරෙක් එයා මට කතා කරලා කිව්වා මේකට එන්න කියලා ඉතින් දයාරත්න රටගෙදෙන වගේ මහත්මයෙක්ගේ අධ්‍යක්ෂණයේ යටතේ රංගපාන ලැබී ලොකු වාසනාවක් ඉතින් ඒ වාසනාව මම මගහැරියේ නැහැ මං කරා ඒක තියෙන එකතරා චරිතයක් තියෙන ගමක ඉන්න හොරෙක්ගේ චරිතයක් මට පොඩි සැකයක් තිබුණා මට ඒ වගේ එකක් කරන්න පුළුවන් වේවිද කියලා ඒත් රටකේදර මහත්මයාගේ අධ්‍යක්ෂණයේ යටතේ මම හිතන්නේ කොහමද රටකේදර මහත්මයා හරි මේ සන්තෝසයි මං කරපු එකට ඉතින් ඒක මං බොහොම ආසාවෙන් කරේ දැන් අපි නිර්මාණ ගැන කතා කළොත් ඔබ එංගලන්තයේ තමයි පදිංචි වෙලා ඉන්නේ දැන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ සජාදාය සම්පන්න බව සහ ආගන්තුක සත්කාර මේ හැම දෙයක්ම සහ ලංකාවේ තියෙන සුන්දරත්වය එකට මුසු කළා මේ වගේ නිර්මාණයක් කරන්න ඕනි කියලා හිතුනේ ඇයි මං හිතන්නේ ඉස්සර මේ මං කවදාවත් රංගපාලා හැම නැහැ ඉස්සර මේ මගේ පොඩි ආසාවක් තිබුණා චිත්‍රපට නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණයට මට මුලින්ම එංගලන්තේ හදපු ටෙලිනාට්‍ය තමයි ඉරබට තරුව ඒක මේ ශ්‍රියානි අමරසේන මහත්මියත් එක්ක මම කරේ මම නිෂ්පාදනයට දායක වුණා ඒ වගේම මේක සුදත් රෝහණ මහත්මිය අධ්‍යක්ෂණය කළා මං ඒකේ රංගනෙන් ඒකෙන් තමයි මං ඉස්සෙල්ලාම ඇතුළුනේ ඊට පස්සේ ඒකෙන් මට හුඟා ප්‍රතිචාර හම්බුණා මගේ දෙවෙනි ටෙලිනාට්‍ය තමයි හේමන්තේ වසන්තයක් කියලා ලන්ඩන් ඒක අපේ ගෙදර ඉරගත්ත කරේ ඒකෙදි මට මං හිතන්නේ ඒකෙදි සුමති සම්මානයක් පවා ලබා ගන්න 2003 දී හේමන්තේ වසන්තයක් කියන හේමන්තේ වසන්තේ දොස්තර නිරංජනගේ චරිතයේද ඒකෙන් මට සුමති සම්මානයක් ලැබුණා ඊට පස්සේ මට ලොකු තෘප්තියක් ලැබුණා ඊට පස්සේ යන යන තැන් වල හැම දිනම බොහොම සුහදව ඉල්ල මට කතා කරනවා ඉතින් ඒක මුදල් වලින් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ අන්න ඒකෙන් තමයි මට ටෙලිනාට්‍ය සිනමාව ගැන ලොකු ඇල්මක් ඇති වුණේ මොකද ඒකෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම දෙයකින් මං හිතන්නේ ලබන්න බෑ හොඳයි අපි මේ කතාබහ කරුණු කාරණා සමගින් සාගරයේ ගීතයක් නාට්‍ය පුංචි කොටසක් බලන්නට අවස්ථාව තිබෙනවා අපි බලමු ඉන්න අනතුරු කතා බහ කරමු දරුවන් වෙනුවෙනුත් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණයක් අරගන්න සෙලින්කෝ ලයිෆ්
හොඳයි අපි මේ දුටුවේ මේ සාගරේ ගීතයක් කියන කෙටි චිත්‍රපටයේ කොටසක් තමයි දැන් මේ මේ පත්‍ර ඒක කොටසක් මේ ටිකක් ඉස්සර ගිය පත්‍රය වෘත්තීය නළුවෙක් වෙන්නට මගේ අදහසක් නැහැ තවම අදහසක් නැද්ද මේ 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 මං කියන්නේ මේ වැඩ කටයුතු ටික නිමගලාට පස්සෙවත් වෘත්තියක් විදියට නළුවෙක් වෙන්න තවම අදහසක් ඇත්තටම නැහැ මං හිතන්නේ මම වෘත්තීය වගේ වෘත්තීය ඉංජිනේරුවෙක් ඉතින් මම රඟපෑම කරන්න එක්තරා තෘප්තියක් ලබන වෘත්තියක් වශයෙන් නෙමෙයි सागर गीत निर्माण देखलाट निर्माण कर स्पिरिचुअल जर्नी सम्मान एक सिरी पादे एक